වටවටින් අටට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ඉන්දිය ගුවන් හමුදාව අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉන්දිය ගුවන් හමුදාව විසින් ගුවන් ආරක්ෂණ උපකරණ හා රේඩාර් අමතර උපාංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ගුවන් හමුදාපති යාමාෂල් සුදර්ශන පතිරණ මහතා වෙත මෙම උපාංග නිල වශයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී බාර දෙනු ලැබුවා. අනුරාධපුර පලාගල මාහුරුල්ලෑව ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක ස්මාරක සහිත භූමිය ඩෝසර් කර දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට විෂභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද එමසානියට පැමිණියා. එමසානිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ප්‍රධාන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නා. සෞභාග්‍ය දැක්මනුව රටේ ප්‍රධාන ගංගා 27ක් සංරක්ෂණය කිරීමේ වැඩසටහන අද කතරගම පුරවරින් ආරම්භ වුණා. මෙහි මූලික වැඩ කටයුතු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අද කතරගම මැණික්ගඟ පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. වතු කම්කරුවන්ට දිනකට ලබා දීමට පොරොන්දු රුපියල් 1000ක වැටුප මූලික වැටුපක් ලෙස ලබා දීමට කටයුතු කරන ලෙසට බල කරමින් කඳුරට සිවිල් සංවිධාන රැසක් උද්ඝෝෂණයක නිරත වුණා. තම ඉල්ලීම් දිනා ගන්නාතුරු වතුකරේ පුරා සහ දිවයින පුරා මෙවැනි විරෝධතා දියත් කරන බව හැටන් මල්ලියප්පු ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් ඔවුන් පැවසුවා. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩු මල්ලී තවත් අදිරක් මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මංහාන්නේ ශ්‍රී FM දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩු මල්ලු ලබා දීම සිදු කෙරුණා.